తెలు అసలు అసలు සබ්ජෙක්ටිව් අධ්‍යක්ීම වෙනස්කමක් නැහැ මොකද සබ්ජෙක්ටිව් වෙන්නේ හිත නැහැනේ සබ්ජෙක්ටිව් අධ්‍යක්ීම වෙනස් නැහැ එතකොට ඒකයි අපි දා ඊයේ කතා කරා ඔය ප්‍රශ්නේ වේදිත සුඛය අවේදිත සුඛය සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එක ගත්තොත් සිතනේ ඒතර සිතක් නැහැ දෙන්නටම හුදු සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එකට කොටු කරලා අහුවොත් එකම විදිහ එක්ස්පීරියන්සස් දෙකක් ඒක එක්ස්පීරියන්ස් එකක් නැහැ ඒ කියන්නේ ඊට නිරෝධ සමාපත්තිය නිකන් සමාධිය හැමෝටම එකම දෙයක් තියෙනවා සිත නැහැ හැබැයි සැපය විස්තර කරොත් අවේධිත සැපේ විස්තර කරොත් නිරෝධ සමාපත්තිය සමවැදීච්ච පුද්ගලයා අනාගාමී නම් රහත් නම් එයාට එන්නට තියෙන අනුප්පන්න ස්කන්ධයන්ගෙන් ඔහු මිදී ඇත අපි මේ කතා කරන්නේ ඒක අනු අවේධිත සුඛය හිතෙන් දැනගත්තත් නැතත් අදහර නැහැ සැපේ පවතිනවා අපි මේ කතා කරේ මනුස්ස ලෝකේ අර දුගති දුකින් මිදලා ඉන්න ස්ටේට් එකේ ඉන්නකොට අපි ඒක ගැන හිතුවත් නැතත් අපි මොන ප්‍රශ්නයක වෙන ප්‍රශ්නක හිටියත් මන් දුගතියේ තිබිච්ච දුකෙන් මිදීමේ නැති උනේ නැහෙනි. ඒ වගේ අනා නිරෝධ සමාපත්තිය සමවැදිච්ච කෙනයි අසඤ්ඤ සත්‍යයේ ඉන්න කෙනයි අපි දු මහකල් 500ක් ඉන්නවා කවුරු හරි බ්‍රහ්මෙක් නිකන් සුද්ධාවාසී කෙසේ වෙතත් මොකද අනාගාමීන් උපදින්නේ අනිවාර්යෙන් සුද්ධාවාසී විතරක් නෙවෙයි අනාගාමී කෙනෙක් මේ යට බ්‍රහ්ම ලෝකවලත් උපදින්න පුළුවන්. චතුර්ථ ධ්‍යානලාභී අනාගාමී කියලා සුද්ධාවාසී උපදින්න යට බ්‍රහ්ම ලෝකවල උපදිනවා. හරි අපි අනාගාමී බ්‍රහ්මෙක් මහා කල්ප 500ක් ඔයිද මහා කල්ප 500ක් ඉන්නේ වෙහප්පලේ විතරයි. ඒක තරකේ හරියන සුද්ධවාස විතරයි ඉන්න වෙන්නේ. මේ සමාන කාලයක් ඉන්නවා නම්. ඒතර හරි ප්‍රශ්නේ. ඒතර මහා අකනිට්ටාවේ අවුරුදු 16000ක් කල්ප 16000ක් ආයුෂ තියෙන කෙනෙක් මහා කල්ප 500ක් සමවදිනවා මේකට නිරෝධ සමාපත්තියට අසංසත්තේ ඉන්න කෙනෙක් මහා කල්ප 500ක් නිරෝධී සිත නැතු ඉන්නවා. ඒ දෙන්නගේ අවේදිත සුඛය ගත්තොත් ඔහු නැවත මහා දුකක බැඳිලා ඉන්නේ. එහෙනම් දුකින් මිදිලා නැහැ. අර මිනිස්සු අර සත්වයා දුකෙන් යම් අනාගාමී නම් ලොකු දුකකින් අරහත් නම් සම්පූර්ණයෙන් දුකෙන් මිදිලා ඉන්නේ. ඒ නිසා ඒ සැප දෙක සංසන්දනය කළ නොහැකි. නිරෝධ සමාපත්තියේ සැපය අර අචිත්තක භාවයේ නැමැති එකම දෙයට කතා කරොත් හරි. එතන ගත්තොත් දෙකම එකයි. නමුත් සැප වශයෙන් ගත්තොත් මොකද සැප වර්ග දෙකයි අවේදිත සුඛයි වේදිත සුඛයයි. අතන වේදිත සුඛයකුත් නැහැ සිතක් නැති නිසා. අවේදිත සුඛයේ පැත්තෙන් ගත්තම ඔහුට ඒ කියන්නේ අසන්න සත්‍යයේ ඉදීමෙත් යම් අවේදී සුඛයක් තියෙනවා. මොකද සිතේ දුකෙන් මිදිලා යා. සිත නැමැති සංස්කාර දුකෙන් මිදිලා. නිරෝධ සම්පත්තිය ඉන්නේ නැත් එහෙමයි. නමුත් නිරෝධ සම්පත්තිය ඉන්නේ ඊට වඩා වැඩි වෙනවා. මොනවද? එන්නට තියෙන ස්කන්ධ දුකෙනිත් ඔහු නිදහස් වෙලා තියෙන නිසා.